වියලි බිමක දලුලා වැඩෙන්නට පෙරදරන මනුසත් සමාජයේ වෙනුවෙනුයි සදහම්මක. මනසින් දියුණු මිනිසුන් තනන්නට රටක් හදන්නටයි අපේ ප්‍රයත්නය. ඒ වෙනුවෙන් අදත් සදහම්මග වෙනුවෙන් අපි ගෞරවයෙන් নমස්කාර පූර්වකව ආරාධනා කරනවා බත්තරමුල්ල කුඹුග්ගහ දුව දියවන්නාව ඔයාසබඩ පිහිටි වල්පොළ රාහුල ආයතනයේ අධ්‍යක්ෂ ගල්කන්දේ ධම්මානන්ද ස්වාමින් වහන්සේට. අදත් සදහම්මග වෙනුවෙන් ඔබ වහන්සේට අවසරයි අපි හාමුදුරනේ. මේ සදහම්මග වැඩපිළිවෙලේ හතරවෙනි වැඩසටහනටයි අපි ඔක්කොම සම්බන්ධ වෙන්නේ. මම හිතන්නේ රූපවාහිනිය ඔස්සේ මේ වැඩසටහන බලන පළවෙනි වතාවට බලන අයත් ඉන්න පුළුවන්. ගිය සතියේ මගහැරුණු අය ඉන්න පුළුවන්. ඒ නිසා අපි ගිය සතියේ කතා කරපු ටික ගැන පොඩියට අපහු මතක් කරගෙන මේ සාකච්ඡාව පටන් ගමු. ඇත්තටම දැන් අපි බෞද්ධ විමුක්ති වැඩපිළිවෙල ගැන කතා කළා. ඒකේ ආරම්භයේදී අර අවුරුදු 2500ක් තිස්සේ ගොඩනැගුණු සංස්කෘතියක් තියෙනවා සහ බුදුහර උගන්වපු දෙයි සංස්කෘතිය අතර බරපතල වෙනසක් තියෙනවා. ඒකට සංස්කෘතිය පැත්තකින් තියලා ඒකත් එක ගැටෙන්නේ නැතුව බුදුහා උගන්වපු විමුක්ති වැඩපිළිවෙල මොකක්ද කියන එක තමයි අපි මෙතෙක් සාකච්ඡා කරගෙන ආවේ. එතකොට ඒ විමුක්ති වැඩපිළිවෙල අපි හඳුනගත්ත අංශ තුනක් යටතේ ඒ තමයි පිටතට පෙනෙන හැසිරීම, හිත සකස් කර ගැනීම, ලෝකයේ ස්වභාවය කොයි වගේද සහ ඒ බඳු ස්වභාවයෙන් යුක්ත ලෝකයක මම ගනුදෙනු කරන්නේ කොහොමද. එතකොට අපි ওই විදිහට මූලිකව හඳුනගෙන ඊට පස්සේ ඒක අපි කතා කළේ එතන පෙට්ටි තුනක් හැටියට අපි දෙවෙනි සහ තුන්වෙනි පෙට්ටි දෙක පැත්තකින් තියලා පළමු පෙට්ටිය ඉස්සරහට අරන් ඒක විවෘත කරලා ඒක ඇතුලේ තියෙන දේවල් සාකච්ඡා කරන්න පටන් ගත්තා. එතකොට ඒකේ අපි කිව්වා මේ පෙට්ටිය ඇතුලේ තියෙනවා කියලා කාරණා තුනක්. එක වචනය භාවිතය අපේ පිටතට පෙනෙන හැසිරීමක්. ඊළඟට අපේ කායික මැදිහත් වීම පිටතට පෙනෙන හැසිරීමක්. ඊට පස්සේ අපි ජීවත් වෙන්න තෝරගන්නා ජීවන ක්‍රමය මොකක්ද කියන එක. එතකොට ඔන්නය තුන නිවැරදි කර ගැනීම සම්බන්ධයෙන් මේ කොටසේ කතා කරනවා කියලා. ඊට පස්සේ අපි කලේ මේ විදිහට මූලිකව හඳුනගෙන ඒ පෙට්ටියේ තියෙන තුනෙන් පළමු එක ගැන සාකච්ඡා කළා. වචනය ගැන බොහොම දීර්ඝ වශයෙන් වචනය නිකම්ම අපි කතා කරනවා නෙවෙයි, ඒක මට හානි කර නොවන සහ අප සියලුම දෙනාට හානි කර නොවන විදිහට භාවිතා කරන එකත් අපට නියුණු සන්තෝෂයෙන් සැනසීමෙන් යහ සම්බන්ධතා හොඳ සම්බන්ධතා පවත්වාගෙන ජීවත් වීමේදී වචනය ඉතාම තීරණාත්මකයි කියන එක. ඒ විතරක් නෙවෙයි රටක් හැටියට අපි පසු කරපු අතීතයේ දිහා බැලුවහම පසු කරපු ගැටුම් ගොඩාක් අපට කලමනාකරණය කරගන්න තිබුණා කියලා වචනය භාවිතා කිරීමේදී සැලකිලිමත් විය යුතු දේවල් අපේ පුහුණුවේ තිබුණා නම් ඒක තමයි අපි පහුගිය වැඩසටහනේදී සාකච්ඡා කළේ. හුදෙක් මේ වචන නිකන් කතා කරනව නෙවෙයි, වචනය ගැන අවධියෙන් ඒ වගේම අපි නිගමනයකට යනකොට මේක ඇත්තටම මේක සත්‍යද මේක කීමෙන් හානියක් වෙනවද කාට හෝ සම්බන්ධතාවයකට, ඒ වගේම අහන කෙනාට තුවාල සිද්ධ වෙනවද, අර්ථයක් තියෙනවද සලකල බලලා වචනය අර චූලහත්ති පදෝපම සූත්‍රය ඇසුරින් අපි කතා කරපු යමක් නිගමනය කරන මම ඇත්තටම මේක දන්නවද නැත්නම් සාක්ෂි ටිකක් විතරද මට දෙන ආරංචියක් විතරද නැත්නම් ඔන්න ඔය වගේ සලකල බලලා වචනේ ඉතාම සැලකිල්ලෙන් පාවිච්චි කිරීම කොයි තරම් වැදගත්ද කියලා බුදුහාමුදුරුව පෙන්වා දීලා තියෙනවා කියන එක අපි කතා කළා. එතකොට අපිට පේනවා දැන් මෙතෙක් කතා කරපු ටික බැලුවහමත් බෞද්ධ විමුක්ති වැඩපිළිවෙල එහෙම නැත්නම් බුදුදහමින් ඒ පණිවිඩයෙන් හික්මීම ලැබලා ඒ එහෙම තමන්ගේ ජීවිතේ සකස් කරගත්ත උසස් මිනිස්සයා යනු හරිම යහපත් මේ ඒ කියන්නේ මරණයෙන් පස්සේ මොකක් කරේ ලබන මිනිස්සෙක් නෙවෙයි නේද. මරණයෙන් පස්සේ මොනවා හෝ යමක ප්‍රතිඵල හැටියට ලබන තත්වයක් ගැන නෙවෙයි කතා කරන්නේ. මේ ජීවිතේ මේ දැන් අපි ගත කරන ජීවිතය වඩා උසස්
තත්වයක් වඩා පරිපූර්ණ තත්වයක් වඩා තමන්ටත් තමන් එක්ක ජීවත් වෙන අන් මිනිසුන්ටත් මුළු ජීව ලෝකයටත් හානි කර නොවන සන්තෝෂෙන් සැනසීමෙන් ජීවත් වෙන්න පුළුවන් වැඩපිළිවෙලක් තමයි මේකේ එන්නේ කියන එක. එතකොට වචනය අපි කතා කළා ඒ මුළු සාකච්ඡාවම අරන් බැලුවොත් එතකොට පේනවා ඒකේ පුද පූජා තිබුණේ නැහැ, පෙරහැරවල් තිබුණේ නැහැ, උත්සව තිබුණේ නැහැ. විශාල විදිහට තිබුණේ තමන් දිහාට හැරිලා තමන් වචනයක් පිට කරනකොට කොයි තරම්නම් ඒක සැලකිල්ලෙන් කරන්න ඕනද කියන එක. මම හිතනවා අපි එතන ඉඳලාද ඊළඟ ඒ පෙට්ටි තුනෙන් පළමු පෙට්ටියේ තියෙන කාරණා තුනෙන් දෙවෙනි එකටයි අද අපි යන්නේ. දෙවෙනි කාරණේ තමයි අද දවසේ අපි සාකච්ඡා කරන්නේ. එතකොට අපේ පිටතට පෙනෙන හැසිරීම් වල ඒ පිටතර පෙන්න හැසිරීම් තුනෙන් දෙවෙන්න වෙන්නේ අපේ කායික මැදිහත්වීම. අපි ජීවත් වෙනකොට අපි අර ඉස්සෙල්ලා කලේ වචනයෙන් කරන මැදිහත්වීම. දැන් අපි යන්නේ අපි කයින් කරන මැදිහත්වීම් ගැන. කයින් කරන මැදිහත්වීම් වලදී අපට මේ පද්ධතියේ යහපැවැත්මට බාධක වන කායික මැදිහත්වීම් තමයි කෙනෙකුගේ ජීවත්වීමේ අයිතිය නැති වෙන එක. නැහන ජීවත්වීමේ අයිතිය පැහැර ගන්න එක. අපි අපේ කායික වශයෙන් කරන මැදිහත්වීමකිනුයි කෙනෙක්ගේ ජීවිතයක් නැති වෙන්න පුළුවන්. අපේ කායිකව අපේ ශරීරයෙන් වෙන්න පුළුවන්. අපි භාවිතා කරන අවියවුද වලින් වෙන්න පුළුවන්. තව කෙනෙකුගේ ජීවිතය නැති වෙන්න පුළුවන්. එතකොට බුදුහාමුදුරුව කායිකව අපි කරන මැදිහත්වීම වලදී ජීවත්වීමේ අයිතිය තහවුරු කිරීම ගැන කතා කරනවා. කිසිම කිසි ජීවියෙකුගේ දිවි පැවැත්ම කියන්නේ ජීවත්වීමේ අයිතිය පැහැර ගැනීමෙන් වළකිනවා කියන එකගත්වය. ඊළඟට දෙවැන්න තමයි ඒකත් එක්කම එන ඊළඟ දේ තමයි වද හිංසාව කියන එක. නේ අපි වදයට හෝ හිංසනයට ලක් කරන්න අපි කාටවත් අයිතියක් නැහැ. එතනදී එන දෙයක් තමයි ඔය පළමු සහ දෙවෙනි කතා කියන්නේ ජීවත්වීමේ අයිතිය වදයට හිංසනයට ලක් නොවී සිටීම ගැන කතා කරනකොට එන වචනයක් තියෙනවා. මේක පාලි වචනේ මම පාවිච්චි කරට කමන්නේ කියලා හිතෙනවා. ඒ තමයි අත්තානං උපමං කත්වා කියන එක. ඒක හරි වැදගත්. තමන් උපමා කොට මට මං අකමැති දෙයක් මං කැමතිද මගේ ජීවිතොර කරනවාට නැහැ ඒ විදිහමයි අනිත් කෙනා. ඊළඟට මං කැමතිද වද විඳින්න වේදනා විඳින්න මං කැමති නැහැ ඒ වගේමයි අනිත් කෙනා. එහෙමනම් මං අකමැති දේ අනිකාට කරන්න එපා කියන එක. එතකොට බෞද්ධ විමුක්ති වැඩපිළිවෙලේ මේ පළමු කොටසේ තියෙන දෙවැනි අංශය තමයි ඔන්න ඕක ජීවත්වීමේ අයිතිය තහවුරු කරන එක. හැම කෙනෙකුගේම ජීවත්වීමේ අයිතිය තහවුරු කරන එක ඒක කඩවන දෙයකට හවුල් නොවේ සිටීම. ඊළඟට වදයට හිංසනයට ලක් කිරීමෙන් අයින් වෙන එක. ඊළඟට මේ කොටසේ ඊළඟට කතා කරනවා දේපල සම්බන්ධයෙන්. කෙනෙකු සතු දෙයක් මට දුන්නේ නැත්නම් ඒක මට ගන්න අයිතියක් නැහැ. මට නොදුන් දෙයක් මම ගන්නේ නැහැ. එතකොට ඒක හරහා ඇත්තටම අපි ඔක්කොම අපි එකිනෙකාව සුරක්ෂිත කරන අතරේ මමත් සුරක්ෂිතයි. මං ඔබ කාගේවත් දෙයක් ගන්නේ නැහැ. ඔබ එතකොට මගෙන් ගන්නෙත් නැහැ. අපි ඔක්කොම ඇත්තටම එතකොට අපේ දොරවල් වලට ලොක් ඕන වෙනෙකුත් නැහැ. ඒ තරම් මේ අපි වහගෙන ඉන්නේ කවුරු හරි ගණී කියලා. හැබැයි අපිට එකිනෙකා විශ්වාස නම් මං හිතන හිම දියුණු සමාජ තියෙනවා. මිනිස්සු දොරවල් වහනෙක් ගැන ලොකට උනන්දු නැති. එතකොට මගේ දේ කවුරුත් ගන්නෙත් නැහැ. මං කාගේ දෙයක් ගන්නෙත් නැහැ. අපි ගන්නවා නම් අහලා ඉල්ලලා එයා හා කිව්වොත් මං ඒක ගන්නවා. එතකොට මෙන්න මේකත් බෞද්ධ විමුක්ති වැඩපිළිවෙලේ තව එකක්. අපි කායිකව කරන මැදිහත්වීමක් කවුරුවත් නොදුන් දෙයක් මම ගන්නේ නැහැ කියන එක. එතකොට හැම කෙනෙකුගේම පුද්ගලික දේපල අපි ආරක්ෂා කරනවා. ඒ හරහා මම මගේ දුක් මහන්සෙන් හම්බ කරගත්ත දේත් ආරක්ෂා වෙනවා. ඊළඟට තුන්වෙනි කායික වශයෙන් කරන මැදිහත්වීම වල තුන්වෙනි අංශය සමහර විට මේක වැඩිය කතා කරන්නේ නැතුව යන කොටස. දැන් පන්සිල් වල මේක එනවා කාමීසු මෙච්චාචාරා කියලා.
ඒ තමයි සාමාන්‍ය ජීවිතයක් ගත කරන මිනිස්යන් වෙන හැම කෙනෙකුම ස්වභාවිකව ස්වභාවික මිනිස් අවශ්‍යතා ඒක කාගේවත් වරදක් නෙවෙයි ඒක තමයි ස්වභාවික වශයෙන් අපේ ශාරීරික පිහිටීමනේ එතකොට ප්‍රජනනය ඊළඟ වර්ගය බෝ කිරීම එක සම්බන්ධ වෙන අවශ්‍යතා දැන් මෙන්න මෙතනදී අපි බුදුදහම බුදුහරු මඟ පෙන්වනවා ඒ අවශ්‍යතා ඉටු කර ගැනීමේදී අන්‍යෝන්‍ය ගෞරවයෙන් අන්‍යෝන්‍ය එකඟත්වයෙන් මිස වෙන මොනම විදිහකවත් ඒ අවශ්‍යතා ඉටු කරගන්නේ නැත කියන එකඟත්වය. එතකොට ඒක හරහා ඇත්තටම අන් හැම කෙනේ අවශ්‍යතාවය නරකයි කියලා නැහැ. ඒක ගැන එහෙම විනිශ්චයක් නැහැ. ඒක ඉටු කර ගැනීම ඉතාම ශිෂ්ට සම්පන්න විදිහට එකගත්වයෙන් මොනම විදිහකවත් බලපෑමකින් තොරව සිදුවෙන දෙයක් බවට පත් කිරීම. එතකොට මේක කායික මැදිහත් වීමක් අප මිනිස්සු හැටියට කරන. එතකොට ඒක ආණ්ඩු බලයකට යටත්වත් නෙවෙයි. සංස්කෘතියේ තියෙන දෙයකට බයකුත් නැහැ. ඊළඟට කසාද බැන්ද නිසා මේක මගේ අයිතියක් කියලා හේකුත් නැහැ. එහෙමයිකොත් නෑ සමහරට ඒකත් එන්න පුළුවන් දෙයක් විවාහක නම් මට අයිතියක් තියෙනවා එහෙමයිකොත් නෑ මිනිස්සු හැටියට එකඟත්වයෙන් අන්‍යෝන්‍ය එකඟත්වයෙන් මිස ඒ අවශ්‍යතා ඉටු කරගන්නේ නැහැ කියන එක. එතකොට අපේ පළමු පෙට්ටියේ තියෙන කායික මැදිහත් වීම හැටියට සැලකන්නේ ඔන්න ඔය කාරණා ටික. එතකොට නිකම් මේ ටික එකතු කරලා ගත්තහමත් පේනවා දැන් බෞද්ධ විමුක්ති වැඩපිළිවෙල බුදුදහමේ කතා කරන නිර්වාණය සැනසීම සඳහා යන පාරයි අපි මේ කතා කරන්නේ. එහෙම නැතුව මේ නිවන් දැකීම සඳහා වෙන මොනවා හරි වැඩපිළිවෙලක් තියෙනවා මේ ටික තියෙන්නේ අපිට නිකන් ජීවත් වෙනකොට සන්තෝෂෙන් ඉන්න වැඩපිළිවෙල නෙවෙයි. මේ තමයි ඇත්තටම බුදුදහමේ කතා කරන නිවන සාක්ෂාත් කර ගැනීම සඳහා වන මාර්ගය. වැඩපිළිවෙල එතකොට පේනවා අර අවුරුදු 2500ක් ගත වෙනකොට වෙච්ච දේ මේ සංකල්ප ගැන අප හිතන විදිහ ගොඩාක් දුරස්තයි. ඒ කියන්නේ දැන් අපේ සංස්කෘතියේ එන කතාවක් තමයි අවසාන රහතන් වහන්සේ හිටියේ කුරුණෑගල යුගයේ ඒ කුරුණෑගල යුගයේ මලියදේව මහරහතන් වහන්සේ. එතකොට ඒ කියන්නේ කුරුණෑගල යුගයෙන් පස්සේ මේ සත්‍ය අවබෝධ කළ නැහැ කවුරුත්. ඊළඟට දැන් මේ කාලේ කවුරු හරි කිව්වා වුණත් මම දැන් සත්‍ය අවබෝධ කරලා ඉන්නේ කියලා වගේ එතකොට ගුටි ගන්න වුණත් වෙන්න පුළුවන්. මොකද ඒක වෙන්න බැරි දෙයක් කියලා තමයි තියෙන විශ්වාසය. හැබැයි මේ වැඩ එතකොට ඒ කියන්නේ අපි දැන් බුදුහාමුදුරු අපි එදා පළවෙනි වැඩසටහනේ කිව්වා බුදුහාමුදුරු අපිට හරි ඈත කෙනෙක් බවට පත් කරගෙන තියෙනවා බුදුහාරුගේ ප්‍රතිමාවෙන් ඒකේ විශාලත්වයෙන්. ඊළඟට බුදුහාරු හඳුන්වන්න අපි කතා කරනකොට දැන් මෙතන මම කතා කරන බුදුහාමුදුරුව කියලා. නමුත් සාමාන්‍යයෙන් කතා කරනකොට එහෙම කියන්නේ අප සනරාමර ලෝකස්වාමී වූ අප තථාගත ගෞතම බුදු පියාණන් වහන්සේ වගේ වචන ටිකක් ආවහම ඒ තවත් මිනිස්සෙක් ගැන කතා කරා නෙවෙයි අපිට සෑහෙන දුරස්ත කවුරු හරි ගැන කියපු එකක් වගේ. ඒතර භාෂාවෙනුත් අපි බුදුහාරු ගොඩාක් ඈත තියා ගන්නවා. ප්‍රතිමාවෙනුත් බුදුහාරු අපිට ඈත් වෙනවා. ඊට පස්සේ පුද චාරිත්‍ර වගේ දේවල් වලිනුත් අපි හරි සැලකිලිමත්ව නේ අත ගහලා පහන් මල් ගෙනියනකොට ඒ හැම එකක් ඇතුළෙම බුදුහාරු ඈත් කරගත්තා වගේම ඈත් කරගත්තා කියලා කටවත් චෝදනාවක් නෙවෙයි කාලෙත් එක්ක ඈත් වුණා. හවුද මේ අර ගෞරවය රැක ගන්න නෙමෙයිද දැන් මේ පවතින බුදුදහම් පවතින තව කෙනෙක් මැදිහත් වෙලා කරන දෙයක් වෙන්න පුළුවන්නේ ඒ ගෞරවයක් හදවතේ ඇති කරලා බුදුදහමේ පැවැත්මට කරපු දේවල් වෙන්න බැරිද? මෙහෙමයි ඕක හැම ආගමේම වෙන්න පුළුවන් දෙයක්. ඇත්තටම බුදුදහමේ කතා කරන එක වචනයක් තියෙනවා ශ්‍රද්ධා කියලා. ඇත්තටම ශ්‍රද්ධා කියලා කියන්නේ යමක් මට පැහැදිලි වුණාට පස්සේ ඒ ගැන ඇතිවන විශ්වාසයයි ශ්‍රද්ධා කියන්නේ. ඒ කියන්නේ ඒක ගැන කියනවා හරියට අත දිගහැරියට පස්සේ අතේ අත්ලි තියෙන මේ නෙල් මේ වෙරළු ගෙඩියක් වගේ සමාවෙන්න නෙල්ලි ගෙඩියක් වගේ අත දිගහැරියාම අත මතු පිට තියෙන නෙල්ලි ගෙඩියක් වගේ. ඒ කියන්නේ හරි පැහැදිලිනේ මේක අපිට ඇහැට. ඒ අන්න ඒ පැහැදිලිව දැකීමත් එක්ක ඇතිවන විශ්වාසය තමයි ශ්‍රද්ධා කියන්නේ. භක්තිය කියලා වචනයක් ඇත්තේ නැහැ. එතකොට අර කවුරු හරි කිව්ව නිසා ඇතිවන අදහසක් නෙවෙයි. කාලාම සූත්‍රෙත් ඔක විස්තර කරනවානේ. Tamanට හරියටම පැහැදිලි වුණාට පස්සේ ඇතිවන දේ තමයි ශ්‍රද්ධා.
එතකොට ශ්‍රද්ධාව මිස බුදුදහමේ වෙන කිසිම දෙයක් නැහැ. එතකොට මේ ඔබ කියපු දේ ඇත්තටම ආයි ගත්තාම කාලෙත් එක්ක වෙච්ච දේ. ඒකේ ප්‍රශ්නේ තියෙන්නේ මේක එක පරම්පරාවකදී ටිකක් එකතු වෙනවා තව පරම්පරාදී තව ටිකක් එහෙම එහෙම වෙලා එකතු වෙලා එකතු වෙලා ගත්තට පස්සේ බුදුහාමුදුරුව අපිට සාමාන්‍ය මිනිසෙක් නෙවෙයි. මේ සාමාන්‍ය මිනිසෙක් වගේ පේන්නේ නැහැ. මේ භාෂාව ඇතුලේ බුදුහාරු අපිට විශාල විදිහට ඈත් වෙන හින්දා. එතකොට නිවන සම්බන්ධයෙන් තත්වයක්. දැන් මේ විදිහට කතා කරන් යනකොට බුදුහාරු කතා කරලා තියෙන්නේ අපේ වචනේ ගැනනේ. නේද? වචනේ හදාගන්න එක. එතකොට වචනේ හරි සැලකිල්ලෙන් ඉදිරිපත් කරන. එතකොට අර අපිට තීරුම් ගන්න බැරි කරන්න බැරි දෙයක් බුදුහාරු කියලා නැහැ. බුදුහාරු කතා කරලා තියෙන හරිම ප්‍රායෝගික අපිට කරන්න පුළුවන් දෙයක්. එතකොට එහෙමනම් බුදුදහම කියන විමුක්තිය අපට ළඟා කරගන්න පුළුවන්නේ. අනේ විශ්වාසය ගොඩනගා ගන්න පුළුවන්. හැබැයි අපි ඒ විදිහට අපට සරල භාෂාවෙන් කතා කරන්නේ නැතුව අමාරු ආගමික භාෂාවකින් කතා කරලා අර වගේ සනරාමර ලෝකස්වාමී අපතතාගත ඔය වගේ වචන ගෙනල්ලා බුදුහාමුදුරු ප්‍රතික්ෂේප කරපු රජාණන් වහන්සේ නේ බුදුහාමුදුරන්ට කියන බුදු රජාණන් වහන්සේ බුදුහාමුදුරු රජකම අතෑරපු එක්කෙනානේ. එතකොට අපි නේ ඒ විදිහට මේ ලෞකික ලෝකයේ ලොකු එක්කෙනාගේ නමින් බුදුහාමුදුරුව හඳුන්වලා ඔය විදිහේ බුදුහාමුදුරුව ඈත් කරගන්නවා. නිවනත් ඔය වගේම භාෂාවය තුල ඈත් කරගන්නවා. ඊට පස්සේ ඇත්තටම මේක එතකොට අපි ඔක්කොම සැනසෙනවාර මොන මොන හරි චාරිත්‍ර ටිකක් කිරීමෙන්. දැන් මේ සාකච්ඡාව ගත්තාම පේනවා වචනය වෙනස් කර ගැනීම. එතකොට පවුල ඇතුලේ අපිට කතා කරන්න පුළුවන් බුදුහාරු කතා කරලා තිනවා වචනය වෙනස් කරගන්න කියලා. අපි අපේ ගෙදර කතා බහ කරන විදිහ පොඩ්ඩක් අපි බලමුද බුදුහාරු කියලා තියෙන විදිහට හදාගන්න. එතකොට අර අපි ඉස්සෙල්ලා කතා කරපු නිගමනවලට යන විදිහ ගැන පොඩි අවබෝධයක් ඇති කරගත්තාම යමක් කිව්වහම අපට කියන්න පුළුවන් පුතා ඔයා ඒක නේ හොඳටම දැනගෙනද කතා කරන්නේ නැත්නම් පොඩි තොරතුරු ටිකක්ද ඔයාට ඒගෙන තියෙන්නේ. එතකොට අපි යන්නේ අර චූලහත්ති පදෝපම සූත්‍රයෙන් එන මාදිලි වලට. ඒ කියන්නේ අපේ සාමාන්‍ය කතා බහට මේවා ගේන්න පුළුවන්. මේ ආගන්තුක දෙයක් නෙවෙයි ආගම් පන්සලට ගිහිලා කරන දෙයක් නෙවෙයි. එතකොට අපේ වචනය වෙනස් කර ගැනීම නම් තියෙන්නේ දැන් තියෙන මට්ටමට වඩා ටිකක් වෙනස් කර ගන්න පුළුවන්නේ. නේද? දැන් තියෙන මට්ටමට වඩා පවුල ඇතුලේ අපි කෑම කනකොට වගේ මේක කතා කරන්න පුළුවන්. බුදුහාරු කියලා තිනවා වචනය ගැන වචන භාවිතය අවදි සිහියෙන් කරන්න, හානි කර නොවන විදිහට කරන්න, හිත් නොරිදෙන විදිහට කරන්න. අපේ කතා බහ ඇතුළට අපි මේක ගේන්නේ කොහොමද? අපේ පවුල ඇතුලේ. එතකොට විමුක්තිය නිවන යනු අමුතු මොකක් හරි නෙමෙයි අපේ ගේ ඇතුලේ ගොඩනගන්න පුළුවන් යම් දුරක් යන්න පුළුවන් දෙයක්. තර කායික මැදිහත් වීම ගත්තාම ඒක ඇතර පවුල ඇතුළට විතරක් නෙවෙයි ටිකක් සමාජයත් එක්කත් නේ. අන්ජීවීන ජීවත් වීමේ අයිතිය කිව්වහම පවුල ඇතුලේ විතරක් නෙවෙයිනේ නේ. පවුල බොහෝ දුරට දැන් අපි කලින් සාකච්ඡාවෙත් කතා කළා එක එක ජන කොටස් අතර සැකය වෛරය ඇතිවීමේ ප්‍රතිඵල හැටියට අපේ රටේ ලේවැගිරීම් වෙලා තියෙනවා. අවස්ථා ගණනාවක වෙලා තියෙනවා. එතකොට එක විදිහකට ගත්තාම නිකන් මෙහෙම කතා කරාම එහෙම වෙන්න පුළුවන්ද කියලා වගේ හිතෙනවා නේද? දෙවියනේ එක ජන කොටස් අතර ගහමරා ගන්න පුළුවන්ද? හැබැයි අපි ඉන්න රටේ ඒක වෙනවා වෙලා තියෙනවා. ඒක තමයි අපේ ඉතිහාසය. එතකොට මේ දහමේ කියා හිටිනවා ජීවත් වීමේ අයිතිය තහවුරු කරන්න. කාගේවත් ජීවිතයට හානියක් වෙන්න ඉඩ දෙන්න එපා කියන එක. ඊළඟට වදයට හිංසනයට ලක් කිරීම. එතකොට ඒවා මිනිසුන් හැටියට විතරක් නෙවෙයි සමහර වෙලාවට අපේ අධ්‍යාපනය ඇතුලේ අන්ළමයි ඉස්සරහා වරදක් කරපු කෙනෙකුට දඬුවම් කිරීම කියන එක. මේ දරුවන්ට දඬුවම් කිරීම වගේ මාතෘකාවක් ගත්තොත් ඉතාම අමාරුයි මේක සාකච්ඡා කරන්න. එක සැරයක් මම මීට අවුරුදු ගණනකට පෙර කොබේ ගණේ විද්‍යාලයේ වැඩමුළුවක් කළා. ඒකෙදි ඔය දරුවන්ට දඬුවම් කිරීම ගැන කතා කරනකොට ඇත්තටම එතන පාසලේ
උගන්නපු ගුරු හාමුදුරුවම තමයි මගේ අදහසට ගොඩාක් විරුද්ධව කතා කළේ නැහැ දඬුවම් නොකර හදන්න බෑ මමත් පොඩි කාලේ ගුටි කෑවා ඒ වගේ මමත් ගහනවා ළමයින්ට ඒ ගුටි කාපු ළමයි මට දැන් වැඩිහිටි වැඩිහිට හම්බ වෙනවා ඒගොල්ලෝ මාත් එක්ක තරහ නැහැ හාමුදුරුව ගහලා හදපු නිසා අපි හොඳට ජීවත් වෙනවා කියලාත් කියනවා කියලා එහාරු කිව්වා ඉතින් මම එහාට කියපු දේ තමයි කෙනෙකුට පහර දුන්නහම අපි වීදුරුවක් කැඩුවොත් ඒක පාඩුව අපට ගණනය කරන්න පුළුවන් වීදුරුව බිඳිලා තිනවා වීදුරුවේ වටිනාකම මෙච්චරයි පාඩුව මෙච්චරයි කියලා හැබැයි දරුවෙක්ට පහර දුන්නහම එයාගේ සියුම් හැකියාවන්ට වන හානිය අපට වීදුරුව බිඳුණා වගේ පේන්නේ නැහැ අනිත් අය ඉස්සරහා යා ලැජ්ජාවටපත් වෙනවා පෞරුෂය බිඳිනවා එයාට සභාවක ගිහිල්ලා වැඩ කරන්න අමාරු වෙන්න පුළුවන් අර පෞරුෂයේ බිඳවැටීම නිසා ජීවිතේ කාරණාවලදී මහා බිඳවැටීම් වෙන්න පුළුවන් අර වගේ පෞරුෂ බිඳවැටීම් නිසා ඒ විතරක් නෙවෙයි මම දන්න අය ඉන්නවා පුංචි කාලේ එක මගෙත් අත්දැකීමක් මම පොඩි කාලේ මට චිත්‍ර අඳින්න පුළුවන් ඉතින් චිත්‍ර අඳිනකොට මට හිත යන එකනේ අඳින්නේ ඉතින් මගේ ළමාවියේ සිත්තර පත්‍රය කියලා චිත්‍ර කතා පත්‍රයක් තිබුණා ඒ පත්‍රයේ තිබුණු බොහොම ආකර්ෂණීය ජෝඩුවක් හිටියා කැලුම් සහ දේ දුණු ඉතින් ඊට පස්සේ කියන චිත්‍ර ඉතින් 83 අවුරුද්දේ අවුරුදු වෙනුවෙන් කැලෙන්ඩරයක් ආවා පත්‍රයේ ඒකේ තිබුණු කැලුම් සහ දේ දුණු ඔන්චිල්ලාවක් අල්ලගෙන ඉන්න චිත්‍රය මම මේක ඇඳා එතකොට මම පැවිදි වෙලා ටික දවසක් ඉතින් මේක ලස්සන හරිම ලස්සනට මට අඳින්න පුළුවන් බලාගෙන ඇඳලා ගිහිල්ලා මං හිටපු පන්සලේ ලොකු හාමුදුරන්ට දුන්නාම හාමුදුරුවෝ එකෙන් සතුටටපත් උනේ නෑ මොකද මං ජෝඩුවක් ඇඳලා තියෙනවා ඉතින් තරුණ ජෝඩුවක් ඉතින් ඒ වෙලාවේ අනිත් අය ඔක්කොම බලන් ඉද්දි මම මේක දුන්නාම ආපු ප්‍රතිචාරය මට ඊන් පස්සේ මං කවදාවත් ඇඳේ නෑ එහෙම ඕන තරම් තියෙනවා ඒ කියන්නේ ඒක වෙන විදිහකට නේ හිංසාවට ලක් නොවන විදිහට ඒක අගය කරලා පුතා මේ විදිහේ නෙමෙයි මේවා අඳින්න පුළුවන් නම් පොඩ්ඩක් අර වගේ පිරිසක් ඉස්සරහා ඒ විදිහට දඬුවම් කිරීමෙන් ඒ දරුවගේ නැති වෙලා යන හැකියාව අයි කවදාවත් එන්නේ නැති වෙන්න පුළුවන් එතකොට මම මේ කියන්න ගියේ වදයට සහ හිංසාවට ලක් කිරීමෙන් මිදෙනවා කියන එක කවුරු හරි අල්ලන් ගහනවා කියන එකම නෙවෙයි අපි අතින් හිංසාවට ලක් වෙන්න පුළුවන් ඒක ආයිසරයක් අර වචනේදී ගත්ත ඒවත් තියෙනවා දැන් අපි ලොකු සභාවක කාට හරි කවුරු හරි ගැන කතා කරනකොට අසවල් මෙනවිය කියලා වයෝ වෘද්ධ කාන්තාවකට කිව්වහම එයාට මම හිතනවා අමාරුයි මේ සභාවේ ඇයි මම විවාහ වෙලා නැහැ කියන එක කියුවේ ඒක අවශ්‍ය දෙයක් නෙවෙයි ඒ කියන්නේ අපේ වචනයෙන් ඇයව හිංසාවට ලක්වීමක් එතකොට කායිකව කරන මැදිහත් වෙතන එතන උනේ වාචසික එතන මෙතනදී කායික වශයෙන් අපි කරන මැදිහත් වීම වලදී වදයට හිංසාවට ලක් නොකිරීම කියන එක එතකොට දැන් මේ විදිහට ගත්තහම මෙතන මේ කතා කරපු අපි දැන් මෙතෙක් කතා කළේ අංශ දෙකයි වචනය සහ කායික මැදිහත් වීම වල ජීවත් වීමේ අයිතිය සහ වදයට හිංසාවට ලක් නොකිරීම කියන එක. යම්කිසි සමාජයක් ගැන අපට හිතන්න පුළුවන් නම් ඒ සමාජයේ මිනිස්සු වචන කතා කරනකොට හරිම සැලකිලිමත්. නේද? තමන්ට තහවුරු නොවුණු එකක් එයා තහවුරු වුණා වගේ කියන්නේ නැහැ. ඒ වගේම තව කෙනෙකු හෝ පිරිසක් අතරේ පෞලක ભેදයක් අවුලක් ඇති වෙන වචන කියන්නේ නැහැ. ඒ වගේම කෙනෙකුට තුවාල වෙන එයා මානසිකව වටන විදිහ දේවල් කියන්නේ නැහැ. ඒ වගේම ජාතීන් අතර ජන කොටස් අතර ආගමික කණ්ඩායම් අතර සැකය වෛරය ඇති වෙන ඒවා කියන්නේ නැහැ කියලා අපි හිතුවොත් කිසියම් සමාජයක් ඒ සමාජයේ කොච්චර හොඳ අපි කොච්චර ආස වෙයිද එහෙම සමාජයක ගිහිල්ලා ජීවත් වෙන්න නේ අපිව මොනම විදිහකටවත් භාෂාවෙන් අපව පහත් කොට සලකන්නේ අපට පිළිගැනීම ලබා දෙනවා ඒ වගේම ඒකට අමතරව ඒ සමාජයේ ජීවත් වීමේ අයිතිය උපරිමයෙන් තහවුරු කරලා තියෙනවා ජීවත් වීමේ අයිතිය මොනම විදිහකවත් කාටවත් අයිතියක් නැහැ කෙනෙකුගේ ජීවිතය තොර කරන්න සොරා ගන්න ඒ වගේම
ඒ සමාජයේ කිසිම කෙනෙක් මොනම තත්වයකදීවත් වදයට හිංසනයට ලක් වෙන්නේ නැහැ. දැන් මෙන්න මෙහෙම ගත්තොතින් කිසියම් සමාජයක ඔන්න ඔය වගේ තත්වයක් නම් පවතින්නේ ඒක කොච්චර හොඳ සමාජයක් වෙයිද? ඉතින් මම හිතනවා දැන් කලින් අපේ මේ සාකච්ඡාව ආරම්භ කරන්න කලින් මම හිතනවා මේ වැඩසටහන බලන ඔබ හැම දෙනාමත් නිවන කියලා හිතන් හිටියේ මරණින් පස්සේ මොනවා හරි දෙයක් ඒක අපි දන්නේත් නෑ කොහොමද වෙන්නේ කියලා මේ අපි පින්කම් කිරීමේ ප්‍රතිඵලය හැටියට අපිට අපි පත් වෙන තත්වයක් දැන් මෙතන කතා කරනකොට පේනවා එහෙම නෙවෙයි හොඳ වචන කතා කරන මිනිසුන් ජීවත් වෙන තැනක් ඊළඟට ජීවත් වීමේ අයිතිය තහවුරු කළ මේ සමාජයක් වදයට හිංසාවට ලක් නොකරන සමාජයක් අන්න ඒක තමයි අපට සතුටුදායක සැනසීමෙන් ජීවත් වෙන්න පුළුවන් නිවීමෙන් යුක්තව ජීවත් වෙන්න පුළුවන් තැන එතකොට ඒක ගොඩනගා ගැනීම යනු මේ අපි ඔක්කොම විසින් කරගන්න වැඩක් නේද එතකොට මේ කතා බහේ මා හිතනවා අපි මෙතෙක් බුදුදහමේ එන විමුක්තිය සම්බන්ධයෙන් යම් අදහසක් තිබුණා නම් ඒක ඊටාම බරපතල විදිහට වෙනස් වෙනවා ඒ විතරක් නෙවෙයි සමහර විට බුදුදහම රැකගන්නය කියලා කරන ගොඩක් දේවල් මේ බුදුහාමුදුරු කියපු විමුක්ති පණිවිඩයට සම්පූර්ණයෙන් පටහැනි බවත් බුදුහාරු හදන්න උත්සාහ කරපු සමාජයට අතිශයින්ම හානිකර බවත් මම හිතනවා අපට වටහා ගන්න පුළුවන් වෙයි නේද අපි ඉස්සෙල්ලා ගිය සාකච්ඡාවේදී අපි ගත්ත සාකච්ඡාවට වරින් වර ජාතිවාදී කෝලාහල සම්බන්ධයෙන් වන ප්‍රවෘත්ති එක එක ජන කොටස් සම්බන්ධයෙන් ප්‍රචාරය වුණු දේවල් එතකොට ඒවා පිටපස සමහර විට හිටි බව මතකයි බුද්ධාගම රැකගන්න උත්සාහ කරපු අය දැන් මෙතන සාකච්ඡාවෙන් පේනවා ඒ මුළු මෙදිහත් වීමමයි බුදුදහමට පටහැනි නේද ඒ ඒ රකින්නටය කියලා ගන්න උත්සාහයමයි බුදුදහමේ බුදුහාරු පෙන්න දුන්නු මාර්ගයට පටහැනි වෙන්නේ කියලා. ඉතින් මං හිතනවා අපිට මං දිගටම කතා කළා යම් විදිහක ප්‍රශ්නයක් වගේ මතුවෙනවා නම් අපි දෙකක් සාකච්ඡා කරමින් ඉස්සරහට යන්න පුළුවනි. හාමුදුරනේ දැන් අපි අහලා තියෙනවානේ දැන් මරණයෙන් පස්සේ තමයි සැප විඳින්න පුළුවන් කියලා. අපි වින් කරගත්තොත් නිවන් දකින්න පුළුවන්. අපිට එහෙම තමයි වැඩියෙන්ම හිලා තියෙන සහ අපි එකට තමයි වැඩියෙන් හුරු වෙලා තියෙන්නේ. එතකොට දිව්‍ය ලෝකවලට යන්න පුළුවන් කියලා තමයි කියන්නේ. අපායට යන්න ඕනේ නම් අකුසල් කරන්න, දිව්‍ය ලෝක යන්න ඕන නම් කුසල් කරන්න. හොඳ පින් වැඩ කරන්න. එතනක් තියෙනවා දිව්‍ය ලෝකවල එක එක තල. අපි එහෙම අහලා තියෙනවා. ඉතින් හැමෝමනේ ඒ අපිට නිර්මාණය කරගන්න බැරිද ජීවත් වෙන පරිසරය තුර බුදු දර්ශනයන්ත් එක්ක බලනකොට බුදු හාමුදුරුවෝ කියන තියෙන දේශනාවන් එක්ක බලනකොට අපිට බැරිද ජීවත් වෙන ගමන් ඒ දිව්‍ය ලෝකවල ජීවත් වෙන්න? ඇත්තටම දැන් අපි මේ කතා කරපු විදිහේ නම් අපි ජීවත් වෙන සමාජය මිනිස්සු බොරු කියන්නේ ඊළඟට හානිකර දේවල් කියන්නේ නැහැ බේද බින්නදා ඇති වෙන දේ කියන්නේ නැති සමාජයක් ජීවත් වීමේ අයිතිය තහවුරු කරපු සමාජයක් වදය හිංසාව පොඩ්ඩක්වත් නැති සමාජයක් කියලා කියන්නේ සහ මේ අපි ඊළඟට කතා කරන දේවලුත් ගත්තාම අපි එකිනෙකාගේ පුද්ගලිකත්වය අපි එක එක්කෙනා මිනිස්සෙකු ලෙස බාර ගැනීම විනිශ්චය නොකිරීම ඔන්න ඔය වගේ තියෙන තැනක් ඇත්තම දිව්‍ය ලෝකයක් නෙවෙයිද නේද ඒ කියන්නේ කතා කරන දිව්‍ය ලෝකේ අපිට හදාගන්න බැරිද කිව්වොත් ඇත්තටම පුළුවන් නේ මේ කතා කරන දේ එක විදිහක අපිට හදන්න පුළුවන් මේ මේකෙන් යන වැඩ පිළිලන් තියෙන ඇත්තට මේක තමයි දිව්‍ය ලෝකේ අනික අර අපි මේකේ මුළු කතාවේම ආපු හැම වෙලේම මත කරපු කාරණයක් නේ මේක කාලෙත් එක්ක ඈත් කරගත්ත එක මේක වෙන් කරගෙන තියෙනවා විමුක්ති ඒ කියන්නේ හොඳ ඇත්තට මේක ප්‍රවර්ධනය වෙලා තියෙනවා පින්කම් නේද අපි දැන් වෙළඳ ප්‍රචාරණයේදී අපි ප්‍රවර්ධනය කරනවානේ මේක මිල දීලා ගන්න මේ ඒ වගේ බුදුදහමෙන් දැන් මේ අපි මේ කතා කරමු විමුක්ති වැඩ පිළිවෙල ප්‍රවර්ධනය වෙලා නැහනේ මේක ප්‍රවර්ධනය වෙලා තිබුණා නම් අපි පුංචි කාලේ මේ අපි කතා කරපු දැනුම දන්නවනේ අපේ දරුවෝ දන්නවනේ නේද වචනයක් කතා කරනකොට සැලකිලි මේවා හිමීට යට ගිහිල්ලා මේවා අපේ භාවිතයෙන් ඈත් වෙලා ප්‍රවර්ධනය වෙලා තියෙන්නේ පින්කම්
ප්‍රවර්ධනය වෙලා තියෙන ඇත්තනම් පින්කම්. ඇත්තම කියනෝ නම් බුදුහාමුදුරු පින්කම් කිරීම ප්‍රවර්ධනය කරපු කෙනෙක් නෙවෙයි. මේකත් සමහරට ටිකක් අලුත් එකක් වෙන්න පුළුවන්. පින්කම් කරන එක නේද බුදුහාමුදුරු කිව්වේ කිව්වොත් නෑ. බුදුහාරු පාවිච්චි කරලා තියෙන්නේ කුසල් වඩන්න කියලා. ඒක තමයි බුදුහාරු පාවිච්චි කරන වචනය කුසලස්ස උපසම්පදා කුසල් වර්ධනය කිරීම. පින් සහ කුසල් කියන්නේ දෙකක්. පින්කම් කියලා කියන්නේ කරන ඕනෑම හොඳ දෙයක් පින්කමක් වෙන්න පුළුවන්. එතකොට ඒ පින්කමේ බොහෝ වෙලාවට තියෙනවා මම කරපු දෙයට ප්‍රතිඵලය හැටියට මේවා මට ලැබෙනවා නම් හොඳයි කියලා. මම මේක දෙනවා මේ දීපුවකේ ප්‍රතිඵලය හැටියට මට දිව්‍ය ලෝකේ යන්න ලැබෙනවා නම් හොඳයි. එතකොට මම දෙන්නේ මොකක් සඳහාද? ඊට වැඩි දෙයක් ලැබීම සඳහා. එතකොට ওই විදිහට ගත්තොත් ඒක බුදුහාන්ට කලින් ඉඳලා තිබුණු අදහසක් සහ දත් තියෙන දේවල් අපි යම් යම් දේ කරනවා දීපු දෙයට වඩා හොඳ දෙයක් ලබන අදහසෙන්. බුදුහාරු පෙන්න දෙනවා ඒ වගේවා පිරිසිදු ක්‍රියා නෙවෙයි. ඒවා හරියට ඇත්තට මේ ව්‍යාපාරිකයි ඉන්වෙස්ට්මන්ට් අපි ආයෝජනය කරනවා රුපියල් 1000ක්. හැබැයි ඒක ප්‍රතිඵලයේ හැටියට දිව්‍ය ලෝකේ ගිහිල්ලා ඊට වැඩි එතකොට 1000ට වැඩි දේවල් ලබන එක. බුදුහාමුදුරුවෝ නිතරම කියපු දෙ කුසල ක්‍රියා කරන්න කියලා. කුසල ක්‍රියා කියලා කියන්නේ ලෝභයෙන් තොර දේ. ඒ කියන්නේ අපි යමක් කරලා අපි හිතමු දානයක් දුන්නා කියලා, දීලා ඒකෙ පිනෙන් මට දිව්‍ය ලෝකෙ ලැබඳ ලැබේවා කියලා ප්‍රාර්ථනා කරොත් ප්‍රතිඵලයේ හැටියට ඒක අකුසලයක්. හේතුව මම කරපු දෙයට ප්‍රතිඵලයක් හැටියට ආපහු මං අපේක්ෂා කරන දෙයක් තියෙනවා. එතකොට පින්කම කියන්නේ ඔන්න ඔහොම අපේක්ෂාවක් සහිතව මං කරන ඕන එකක් පින්කම් වෙන්න පුළුවන්. බුදුහාරෝ යෝජනා කරන්නේ පින්කම් නෙවෙයි කුසල ක්‍රියා කරන්න. කුසල ක්‍රියා කරනවා කියන්නේ මම කරන දේ කරනවා, මේකට මට මොකක් වුණත් මට ප්‍රශ්නයක් නැහැ, මම මේක කරන්නේ මේක කළ යුතු හොඳ දෙයක් නිසා. එතකොට ආපහු ලැබීම පිළිබඳව වන ආශාවක් නැහැ. එතකොට අපි කරන ක්‍රියාවක ආපහු ප්‍රතිඵල ලැබීමේ ආශාවක් නැත්නම් ඒ හොඳ ක්‍රියාව කුසල ක්‍රියාව. හරි, ඊළඟට අනෙක් එක තමයි අපි කරන දේවල් තියෙන්න පුළුවන් හොඳ වගේ පෙනෙන, හැබැයි ඒක ඇතුලේ අපේ තරහ වෛරය තියෙන්න පුළුවන්. දැන් උදාහරණයක් හැටියට මම ගුරුවරයෙක්. මම තව ගුරුවරයෙක් එක තරඟයක ඉන්නේ ජනප්‍රිය වෙන්න. එතකොට මං හොඳට පාඩමට සූදානම් වෙනවා, ළමයින්ට හොඳට උගන්වන්න උත්සාහ කරනවා. ඇයි? ළමයින්ට හොඳ දේ දෙන්නනේ අරයව පහු කළා යන්න. එතකොට අපට පෙනෙන්නේ මම කරන දේ හොඳ දෙයක් නේ, හොඳට උගන්වන්න මං ලොකු මහන්සියක් ගන්නවා. ඒක ඒක හොඳ දෙයක්ද? හොඳ දෙයක්. කුසල ක්‍රියාවක්ද? නෑ, ඒක අකුසල ක්‍රියාවක්. හේතුව එතන තියෙනවා යට බොහොම සියුම්ව ද්වේෂය, අරයත් එක්ක තියෙන තරහ. එතකොට ඔන්න ඔය විදිහට දැන් බුදුහාමුදුරුව ප්‍රවර්ධනය කළා තියෙන්නේ පින්කම් නෙවෙයි කුසල ක්‍රියා. ඔබ කිව්වා අර පින්කම් කරලා දිව්‍ය ලෝක යාම කියන අදහසම බුදුදහමේ අදහස නෙවෙයි. බුදුදහමේ කතා කරන්නේ කුසල ක්‍රියා කිරීම. අපි හොඳ දේවල් කරනවා, ඒක කරන්නේ ආපහු මොකක් හරි ලබන්න නෙවෙයි. කිසිම අදහසක් නැහැ ආපහු මොනවත් ලබන්න. ඒක හොඳ දෙයක්, හොඳ දේ මං කරනවා, එච්චරයි. අපි අහලා තියෙන හැඳුනේ යන තැනකට දෙයක් කරගන්න කියලානේ. ඇත්තටම දැන් අපි මේ මෙතන කතා කරපු හොඳ වචන කතා කරන්නේ නැති, ඊර්ෂ්‍යා කරන, ක්‍රෝධ කරන, අනිකාගේ දියුණුවට බාධා කරන, ඊට පස්සේ වද හිංසාවට ලක් වෙන ඔය වගේ සමාජයක නම් අපි ජීවත් වෙන්නේ. එවැනි තැනක අපි හිතන්න පුළුවන් මේකේ නම් සන්තෝෂයක් නැහැ, මැරිලා පස්සේ හරි අපි සන්තෝෂෙන් එතන තමයි අපට තියෙන්නේ කියලා. මම හිතනවා පන්සල්වල විශේෂයෙන් අනිත් ආගමික ආයතන ගැන මට කතා කරන්න අයිතියක් නැහැ. පන්සල්වල මේ තරම් වැඩිහිටි කාන්තාවන් පිරීලා ඉන්නේ, මා හිතනවා ඒ අය මේ ලෝකේ නම් අපට සැනසීමක් නැහැ, මරණින් පස්සේ හරි මොකක් හරි බලාපොරොත්තු වෙන්න ඕනේ කියලා. ඒ කියන්නේ මේ ජීවිතය ගැන සතුටින් ඉන්න පුළුවන් ය කියන බලාපොරොත්තුව ඒගොල්ලෝ අත්හැරලා තියෙන්නේ. එතකොට මේ ලෝකේ සතුටින් ඉන්න බැරි තැනක් වුණාට පස්සේ
හරිම වාසී අපිට ඒක ප්‍රවර්ධනය කරන්න පුළුවන් පින්කම් කරන්න පින්කම් කරලා මරුණට පස්සේ හොඳ ජීවිතයක් ගෙවන්න පුළුවන් වෙයි එහෙනම් බුදුහාඳුරෝ අපිට මඟ පෙන්නුවේ මරුණට පස්සේ මොකක් හරි හොඳ ජීවිතයක් ගත කරන වැඩේ නෙවෙයි මේක සම්පූර්ණයෙන් අවුල් කරගෙන මේකෙන් සැපතක් නැහැ මරණින් මස්සේ ගිහිල්ලා කොහරි සතුට ලබන්න කියන එක නෙමෙයි බුදුහාරු යෝජනා කරලා තියෙන්නේ නෑ මේ ජීවිතේ සතුටෙන් ඉන්න පුළුවන් ඒක අපි ඔක්කොටම සාමූහිකව කරන්න පුළුවන් කරන වැඩපිළිවෙල තමයි ඇත්තටම අපි මේ කතා කරන් යන විමුක්ති වැඩපිළිවෙල. ඇත්තටම මේ අහපු ප්‍රශ්නය තුල ඒ කියන්නේ ඇත්තටම අපේ සමාජයේ දිහා බැලුවහම විශාල කලකිරීමක් තියෙන්න පුළුවන්. මම පවා අහලා තියෙන සමහර වෙලාවට අපි කොහොම හරි ගොඩ යන්න බලමු වගේ කතා කියන අය මම දැකලා තියෙනවා. ගොඩ යනවා කියලා කියන්නේ මරුණට පස්සේ ලබන මොකක් හරි විමුක්තියක්. මරුණට පස්සේ ලැබෙන විමුක්තියක් ගැන හිතන්නෙම මේ ජීවිතේ නම් අපට විමුක්තියක් සතුටක් නැහැයි කියන තැනට ඇවිත් ඉන්න නිසා. ඉතින් සැනසීමක් නැහැ කියන එක. ඉතින් ඇත්තට මේ සාකච්ඡා මාලාව අවසන් වෙනකොට ඇත්තටම පෙනේවි මේක කතා කරන්නේ මරණින් මත්තේ ලැබෙන කිසිම දෙයක් ගැන නෙවෙයි මේ ජීවිතේ මේ අපි ඔක්කොටම ඊටම හොඳින් සන්තෝෂයෙන් එකිනෙකාගේ වෙනස්කමට ගරු කරමින් එකිනෙකාගේ අවශ්‍යතා අනිකාට බාධාවක් නොවන තාක්කල් ඒකට ඉඩ ලැබෙන පරිදි එකිනෙකාට ගරු කරමින් ජීවත් වෙන ලෝකයක්. ඇත්තටම ඒ කියන නිවන ඒ කියන සැනසීම අපට ගොඩනගා ගත හැකි කියන එක. ඉතින් අපේ සාකච්ඡාවේ ආපු අර ජීවත් වීමේ අයිතිය සහ වදහිංසාවෙන් වෙන්වීම කියන එක අපේ ඉදිරියට එන පුද්ගලික දේපල ආරක්ෂාව ඒකත් මං හිතා ඉතාම වැදගත්. එතකොට අපිට බය වෙන්න දෙයක් නැහැ. අපි කාටද බය වෙන්නේ නේ? අපි දොරවල් වහගෙන තාප්ප බැඳලා ගේට්ටු දාලා ඒ ඔක්කක් මොකක්වත් නැතුව අපිට ජීවත් වෙන්න පුළුවන් මම දන්නවා. ඕගොල්ලෝ කවුරුත් මගේ දෙයක් හොරගම් කරන්නේ නැහැ. ඕගොල්ලෝ දන්නවා මම හොරගම් කරන්නේ නැහැ. අපි ඔක්කොම සුරක්ෂිතයි කියන එක. ඊළඟට අර මිනිසුන්ගේ ස්වභාවික අවශ්‍යතා සම්බන්ධයෙන් මේක ඊටම වැදගත් සාකච්ඡා කරන්න මේවා අර කතා නොකළ යුතු මාතෘකා වගේ නේ ටැබූ සබ්ජෙක්ට්ස් හැටියට තියෙන ඒවා මම කියනවා මේවා කතා කරන්න ඕනේ ඒ කතා කිරීම තුලයි අප ස්වභාවිකව සහ පීඩාවටපත් නොවුණු මිනිසෙයින් හැටියට ජීවත් වීමට උදව් වෙනවා ඇත්තේ හඳුන්නේ මර්ථන ගන්නෝනේ මේ ආගම කියන්නේ අපි ආගමක් දර්ශනයක් අදහනවා ඒක පුජ්ජලික දෙයක් කියලා මම හිතන්නේ. එතකොට ඒක අපි පොදු භාවිතයේදී ඒක කොහොමද මිනිසුන්ට ඒක සමහර කට්ටි හිතන මේක හැම වෙලෙම මේ පෙනෙන්න ඕනේ. මම බෞද්ධ මම ක්‍රිස්තියානි. එතකොට මම මොකක් හරි මාළිකයක පැදගෙන ඉන්නවා එහෙම පෙනෙන්න ඇයි එහෙම පෙනෙන්නේ අදහස ඇති වෙන්නේ කොහොමද අපි? මගේ ආගම ප්‍රදර්ශනය කළ යුතුයි කියන එක. ඕ දැන් අපි මෙතෙක් කතා කරපු තොරතුරු ගත්තොත් වචනය සකස් කර ගැනීම සහ ජීවත් වීමේ අයිතිය වදහිංසාවට ලක් නොකරන ඉන්නවා කියන ටික ගත්තොත් ඇත්තටම ඒක ආගමක අනන්‍යතාවයක් ඒකේ නෑනේ ඕනම කෙනෙකුට මොන ආගම ඇදහුවත් කවුරුණත් එකඟ වෙයි ඔව් වචන ටික හදාගන්න එක හොඳයි වචන ගැන සැලකිලි ඒ කියපු අපි ඕනම කාරණයක් එක අපි කතා කරපු ඔක්කොම ටික එක ඕනම ආගමක් කෙනෙක් එක එක වෙන්න පුළුවන් ඊළඟ ජීවත් වීමේ අයිතිය සහ වදේට හිංසනයට ලක් වීමෙන් තොරව ජීවත් වීම ගත්තත් නේ අපි මෙතෙක් කතා කරපු විශේෂ ආගමික අනන්‍යතාවයක් තියෙන දේවල් නෙවෙයි. එතකොට දැන් ගැටලුව වෙන්නේ මේ ආගමත් එක්ක තමන්ගේ අනන්‍යතාවය. මම කියන්නේ මම අන්න ඕකේදී මට වටිනාකමක් ගොඩනගා ගැනීමට පාවිච්චි කරන දේවල් අතර ආගමත් එකක්. නේද දැන් අපි මට වටිනාකමක් මම දැන් මේ සාමාන්‍ය විදිහට යන එකට වඩා මම යන වාහනේ ලොකු එකක් නම් මගේ වටිනාකම ලොකු නේ ඒ වගේ එහෙමවත් අපේ සමාජයේ තියෙනවා ඒ විතරක් නෙවෙයි දැන් අපි මෙතන ඉන්න අපි සාමාන්‍ය පවුල් වල එනම් මේ අපේ අම්මා තාත්තා ඒ දෙන්නගේ ආච්චි සීයා හැබැයි ඊට එහා කවුරු හරි ගැන ඇහුවොත් ඇත්තටම අපි සමාජයට දන්නේ නැහැ අපි එච්චර ඒක අපි මතකේ තියාගන්නේ නැහැනේ પરම්පරාව. හැබැයි අපේ අනන්‍යතාවය මම ලොකු කෙනෙක් බවට පෙන්වන්න මගේ ඒ પરම්පරා කතාව වැදගත් නම් අපි කියනවා අපි මොළමුරේලා නේ අපි රත්වත්තේලා නේ අපේ මේ પરම්පරා හතකට එහා හිටපු අරයා තමයි දියවඩන නිලමේ.
ඇයි මෙච්චර පරිස්සමින් ඒක තියාගෙන ඉන්නේ නේ සාමාන්‍ය මිනිසුන් වෙච්ච අපි පරම්පරා තුනකට එහා කවුරුවක් ගැන දන්නේ නැහැ මොකද එයා අපට වැදගත් නැහැ මගේ අනන්‍යතාවය හුවා දක්වලා කියන්න එයා ආභරණයක් නෙවෙයි හැබැයි අපිට ආභරණයක් නම් අපි පරම්පරා ගානක් ඒක අරගෙන යනවා එතකොට මේ මම කියන එකේ වඩා ප්‍රසාරණ ලොකුවට පෙන්වන්න ඕනකමත් එක්ක එන දේ තමයි ඒ ආභරණයක් තමයි ආගම එතකොට ඒක ඇතුලේ එන්න පුළුවන් මගේ ආගම තමයි හොඳ අනෙක් කෙනාගේ ආගම නරකයි කියලා මේක තමයි සම්මයා දෘෂ්ටි අරක මිත්‍යා දෘෂ්ටි කියලා එතකොට උග හැම එකෙම තියෙන දෙයක් ඊළඟට මේක හරහා මමත්වය හුවා දක්වනවා ආගම ඒක සඳහා පාවිච්චි වෙනවා මං අනිත් ආගම් ගැන කියන්න දන්නේ බුදුදහම සම්බන්ධ මේ අපි කතා කරන දහමට ගියම් පේන දේ තමයි ඇත්තටම මමත්වය කියන එක තමයි ලොකුම ප්‍රශ්නය මම කියන එක්කිනා නැහැයි කියලා තීරුම් ගන්න එක මේකේ ලොකු වැඩක් ඇත්තටම අපි කතා කරපු පෙට්ටි තුනේ තුන්වෙනි පෙට්ටියේ මම හැදෙන ක්‍රියාවලිය අපි කතා කරනවා මේ කතා කරන ධම්මානන්ද යනු අපේ අම්මා තාත්තගෙන් මට ලැබුණු දැනුම පවුලේ ඒ දෙන්නගේ සම්බන්ධය ඊළඟට අපේ ගෙදර තියෙන දුප්පත් පොසත් තත්වයන් ඊළඟට මට සෙල්ලම් කරන්න ලැබුණු අනිත් අය ලදරු පාසල එතනින් ලැබුණු දේ ඉස්කෝලේ මං කියවපු පොත්පත් බලපු චිත්‍රපටි ටෙලිනාට්‍ය මට හම්බුණු වීර චරිත මේ ඔක්කොම ඊළඟට මට ලැබුණු දර්ශනනේ ඒවා අධ්‍යාපනය මේ ඔක්කොගෙම්ම තමයි මේ ධම්මානන්ද කියන මේ මම කියලා හඳුනගන්න කෙනා හැදෙන්නේ මම වනන්තරයක නම් හිටියේ කැම ටික ලැබුණා ඒත් මේ කියන ඒව මොනවත් ලැබුණේ නැත්නම් යමකට ප්‍රතිචාර දක්වන මේ මම කියන එකේනම් ඊට සම්පූර්ණ වෙනස්. ඒ කියන්නේ මම යනුම මේ අන් සියලුම දෙනාගේ හේතුඵල ක්‍රියාවලියෙන් ගොඩ නැගුණ එකක්. එතකොට ඕක බුදුදහමේ කතා කරනවා තුන්වෙනි පෙට්ටියේදී ඕක පෙන්න දීලා කියනවා මම යනු නැවත නැවත සංස්කරණය වෙනවා. මේ වෙලාවෙත් මාව සංස්කරණය වෙනවා. මේ වැඩසටහන අහන රූපවාහිනිය දිහා බලන් ඉන්න හැම කෙනෙකුම මේ වැඩසටහන අවසන් වෙනකොට හිටියට වඩා ටිකක් සංස්කරණය වෙනවා. එතකොට මම කියලා අවසන් වශයෙන් මොකක්වත් නැහැ. මම යනුම නැවත නැවත සංස්කරණය වීමක්. එතකොට ඒ සංස්කරණය වෙන්නේ අන් දේවල් වල බලපෑමෙන්. එහෙම ගත්තට පස්සේ බුදුදහමේ මූලික දෙයක් තමයි මම නෑ මම කියන එකම ගොඩනැංවීමක් කියලා තේරුම් ගන්න එක. එතකොට මම හුවා දැක්වීම යනුම බුදුදහමත් එක්ක ගත්තාම පටහැනි. එතකොට ඔබතුම අහපු දේ තමයි ආගම මම හුවා දක්වන්න මමත්වය ඒකට අදාළ කර ගැනීම මේ දහමට අනුව සම්පූර්ණයෙන්ම පටහැනි. ඒ වගේම ඔබ අහපු ප්‍රශ්නේ ආගම කියන එක පෞද්ගලික නේද කියලා ඇත්තට මේක පෞද්ගලිකයි. මම ආගමින් ලබාගත්ත හැදියාව ඒක පිළිබිඹ වෙනවා ඇත්තේ මං භාෂාව භාවිතා කරන හැටි අන් අය දිහා මං බලන හැටි කතා කරන හැටි එයා දුකට විපතකට පත් වුණු වෙලාවක මං ප්‍රතිචාර දක්වන විදිහේ ඒ වගේම එයා වරදක් කරපු වෙලාවේ එයා එතනින් ගොඩ ගන්නට එයාව පහත් කරලා ඉවර කරලා දාන්නේ නැතුව මිනිස්සු උනම් වැරදි වෙනවා එයා අතින් වැරද්දක් වෙලා තියෙනවා එතනින් ගොඩ ගන්න මං කොහොමද කරුණාවන්ත මැදිහත් වෙන්නේ අන්න ඕව පෙන්නයි මම ආගමෙන් ලැබපු ශික්ෂණය මොකක්ද කියලා එහෙම නැතුව පිටත පෙන්නන දෙයක්වත් සංකේතවත් අනිත් අයට පේන්න විශාල වියදම් කරමින් කරන පින්කම් උත්සව පෙරහැරවල්වත් නෙවෙයි දහම දහම යනු ඇත්තට මේ කතා බහේ අපි කතා කරන්නේ අපි හික්මීම කියන එක. ඉතින් මං හිතනවා අද දවසේ සාකච්ඡාවේ අපි අවධානය යොමු කළේ බෞද්ධ විමුක්ති වැඩපිළිවෙලේ පළමු කොටසේ තිබෙන අප සකස් කරගත යුතු අපේ ජීවිතයට එක් කරගන්න ඕන කාරණා දෙකක් ඒ තමයි කායික මැදිහත් වීම අතරේ ජීවත් වීමේ අයිතිය තහවුරු කිරීම වදයට හිංසනයට මම ලක් වෙන්න කැමති නැතුව වගේ මම කිසිම කෙනෙකු වදයට හිංසනයට ලක් කරන්නේ නැහැ කියන තැනට
विनाशीम मंगित नो मे मुलु साकाच्छावसंगेनकोट अपट पिनेवि बुदुदामि कथाकरण विमुक्ति मावत विमुक्ति वेडपिलिवेल अर अवुरुदु देदास गाणक् तिस्से गुडनेंविला अपट महा ऐत देयक् बवट पत्वेला तियेन एक नेवेयि ईट वडा अपट लंगु अपट भावित अपिट अपिट क्रियात्मक करन्न पुलुवन् प्रायोगिक वेडपिलिवेलक् कियन एक इतिन एवनम् अन्न ए अदहस बिदा हदा गनिमिन् अद दवसे अपि मे सदम्मावत वेडसटहन निमावट पत् करु एहेमै अपि हामुदुरुने යහපත් සමාජයක් දිනු සමාජයක් ගොඩනගන්නට වෙරදරන ජාතික රූපවාහිනී අපේ ප්‍රයත්නය සදහම් මග වෙනුවෙන් ඔබ වහන්සේට নমස්කාර පූර්වක ස්තුතිය පිරිනමන අපේ හැමදෙරටම සදහම් මග සිවවන ප්‍රයත්නයෙන් අපි සමු ගන්නවා ඉතයික්මනින් මීළඟ ප්‍රයත්නයෙන් दियुनु मनसा क्यति दियुनु रटक गुड़ना गन्नत दियुनु मिनिसुन गुड़ना गन्नत अपी ओबुव हमुवेनवा सदहम्मगे।